හේතු වය සමාන ස්ථාන බිඳුවට එතකොට මේක හලෝ අද බලයි ඔගල මේක අද පුළුවන් හතරයි ඔබට හතරයි සනෝකම දෙන්න අතර සඳහන් කොමෙන්නේ? මෙවැනි බාල කුණාඩු කෙරේවත් තුන මේකට අවුල එක. දැන් ඕක නෙවෙයි අඳින්න කියන්නේ මේක. මෙරේවත් වෙනකොට මොනවා කරාද? හරි. එහෙනම් මොකක්ද කරලා තියෙන්නේ? සමස්ත ප්‍රස්ථාරය මොකලා තියෙන්නේ? එකක් පුස්සලා. එතකොට කලින් මෙයා ගෑවෙන්නේ නොගන්න යන කාටද? එක්සක්ස් එක. අපි කන්නේ නැස්තම් ඔන්නතර හතර කියද? දෙක බාලා තුන. දැන් හතරක් මොසර. දෙදීම දෙක බාලා තුන. තුනක් තමයි. තුනක්. තුනක් මොසරයි. මෙතන මොකෝ ඉන්නේ? දැන් අලුතෙන් හදන එක්කෙනා මේක තේරුම මෙලෙක්සක්ස්. හරි. එයා ගෑවෙන්න නොගෑවෙන්න යන්නේ කාටද? හතරවරක් දෙක. එක්සක්ස් එහෙමද? මෙනි කාටද? හතරවරක් දෙක. අට අටෙන් බෙදුවා. දැන් තුනට. අයියේ x ඍණාන්ත කරාන කොට නේ ටික ටික වැඩි කරනකොට මේක දශම ගණන් බිඳුව වෙනවා කිව්වනේ දැන් එන කිව්වද මේක බිඳුව කිව්ව කරනකොට සමස්ත දෙක එකතු කිව්ව කරනකොට මේ එකක් දුන්නෝ තුනට අතොත් තුනට පාත් කරනවා කියලා තේරුම් ගන්න තුනේ ඔය කලේ ලක් ගාව තුනේ තුනේ පහල පාත් කරන්න තේරුණාද වරතද මේකත් එන්න උත්තරේ හරි 3x බිඳුව උත්තරේ මේක පාත් වෙන හදන කොටද මේකේ බිංදුව තියෙන්නේ එක්ස්ට්‍රා විතරක් කණු පාත් කරනවා එහෙනම් මේක හතර එක තියෙන කරා අයලක්කො ඇයි මෙයා එන්න පාත් වෙන කොට එයා මෙයා එක්ස් ත්‍රින කරානකොට මෙයා බිංදුවට එන වෙනස් කරන හරිය තියෙන ගන්න එහෙනම් බිංදුව කිට්ටුනේ යා හැබැයි හතක් එකතු කරලා ඉස්ස එහෙනම් හතරට පාත් කරන්න බෑ අර හතර තියෙන කරා එහෙනම් හතෙන් කඩේ රක් වෙනවා නේ ඉගෙනගෙන තියෙනවා එහෙම නේද එස්ට බිඳුව මතට කියද? 5යි. බිඳුව 1යි. බිඳුව 7 8යි. දැන් මේ 8 6යි. මම එහෙම දානවා මොකද? හේර. මොන ඔහම යනවා මේ බිඳුවයි. එහෙනම් මෙයා තමයි කොයි? වයසම 5යි. ඉන්දියට මාරු කළා ධන ඍණ අරගෙන මේ හැඩේ තියෙන නම් මේක බලන්න. හරි. හැඩේ ඔය තියෙන හැටි. මම මුළු ප්‍රකාශයෙන් සමි කරන්නේ. ප්‍රකාශණයම බිඳුව වෙලා තියෙන උත්තරේ වෙනස් කරන හරිය හඳුනා ගන්න. මම ප්‍රශ්නයක් අහනවා ඔයාලගේ. x වර්ගයයි x වර්ගයයි එකතු කරාම උත්තරේ මොකක්ද? හා? සර් එහෙනම් මොකක්ද? x වර්ගයයි එකතු කරාම මොකක්ද? හා?
x වර්ගයයි x වර්ගයයි එකතු කරාම මොකක්ද? අර කැඩිච්ච ලම්බ බලව